කරන මාතුමා පහුගිය දවස්වල ආපහු සැරයක් ඉතරවල මිල කෙමෙන් කෙමෙන් වැඩිවීමක් සිද්ධ වුණා. ඒක වෙන සැරින් සැරේ මේ ක්‍රියාත්මක වෙන මාෆියාව සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්න ඕන හැමදාම විතර මිල වැඩි වුණාම වැඩිහත් වෙනට වඩා ක්‍රමිකව මේ වැඩිවීම දැක්ක ගසැනින්ම මේ සදා ක්‍රියාත්මක වීමේ ක්‍රියාවලිය අනුගමනය කළ යුතුයි. පහුගිය සුමාන දෙක තුල විශාල වශයෙන් බිත්තර මිල ඉහළ යන්න ගත්ත රුපියල් 55 60ට. ඒ නිසා තමයි මම නැවත තීන්දුව කරේ නැවත බිත්තර අනනය කිරීම සඳහා අපි තීන්දුව ගත්තා. ඒ තීන්දුව අරගෙන දවස් 3ක් යද්දී නැවත බිත්තර මිල රුපියල් 40ට 42ට අඩු වෙලා තියෙනවා. ඊයේ මම දියුලපිලි ප්‍රදේශයේ අලවිශලක බලද්දී රුපියල් 35යි. අපි කියපුවාම එකපාර අඩු වෙන නෙමෙයි ස්ථිර විසඳුමක් දෙන්න ඕන. බිත්තර සඳහා ඇති ඉල්ලුම සහ සැපයුම අනුව වෙළඳපොළ බිත්තර මිල උච්චාවචනයේ වේ. එබැවින් ඉල්ලුමට සරලන සැපයුමක් දේශීය නිෂ්පාදන තුලින් සැපයීම සඳහා නිෂ්පාදන ප්‍රශස්ත මට්ටමක පවත්වා ගත යුතු වේ. ඒ සඳහා අවශ්‍ය මෞසතුන් අත්‍යවශ්‍ය සත්ව ආහාර අමුද්‍රව්‍ය ආනයනය කිරීම සිදු කරනු ලබයි. ඒ සඳහා සෑම වසරකම අවසන් කාර්තු තුළදී ඉදිරි වර්ෂයේදී ආනයනය කිරීමට අවශ්‍ය මෞසතුන් සංඛ්‍යාව පුරෝකථනය සිදු කර ආනයනය කිරීමට සිදු කරනු ලැබේ. එසේම කුකුල් ආහාර ප්‍රමාණයද මෙලෙස ඇස්තමේන්තු කර නියමිත ප්‍රමිතින් සත්ව ආහාර අමුද්‍රව්‍ය ආනයනය කරනු ලැබේ. කියනවා මොරගහ කන්ද නිසා මොරගොල්ල ගල්බඩ ඒ ආශ්‍රිත රජාවෙල මේ වෙනකොට මහ දවාලේ 3 දෙනෙක් මරලා තියෙනවා. මෙන්න මේ වගේ තර්ජනයක් තියෙනවා. වනජීවි දෙපාර්තමේන්තුවට කිව්වහම මේ අලියා අයින් කරන්න කියලා ලක්ෂ 20ක් යනවා ඒක හොයලා දෙන්න කියනවා මිනිස්සුන්. එතකොට මිනිස්සු කොහෙන්ද මේවට සල්ලි හොයන්නේ? අලිවැඩි ටික ඉල්ලුවහම කියනවා මින්නේරියට ගිහිල්ලා අරන් එන්න කියලා. මින්නේරියට ගිහින් අලිවැඩිල්ල අරන් එනකන් අලියා ඉන්නවද? මේ නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් නැහැ. අපි ජනතාවගෙන් සල්ලි එකතු කළා අලි පරවා හැරීමේ කටයුත්තක් මේ වෙනකන් නම් සිද්ධ වෙලා නැහැ ලංකා ඉතිහාසෙ. කීප වතාවක්ම මේ විදිහට අලි ආපුවම ගෙනහිල්ලා දාන එකත් ඒ වගේම වන ඇලි පළවා හැරීමුත් කෙරෙනවා. අපි ඒ වගේම කිලෝමීටර් 121ක් අලුතෙන් අලි වැටක් ඉදි කරලා තියෙනවා. යම් යම් අඩුපාඩු ඇති. ඒ සඳහා තමයි වනජීවි දෙපාර්තමේන්තුවට බහුකාර්ය නිලධාරීන් බඳවාගෙන ඒ අය දිවා රාත්‍රී දෙකේ මේ කටයුත්තට යොදවන්න කටයුතු කරගෙන යනවා. පසුගිය දවස්වලත් අපි ওই ප්‍රදේශයේ නූරාණියකේ කර්මාන්ත මාවතගම දංකොඩුව කර්මාන්තපුරයේ ව්‍යාපාර කරන පිරිස් මුණ ගැහුණා. ප්‍රායෝගිකව මේ සහන ඔවුන්ට ලබා ගැනීමේ යම් දුෂ්කරතාවයක් තියෙනවා. රජයේ විසින් තීන්දු කරලා තියෙන මේ කර්මාන්ත නගා සිටුවන්න නිර්දේශ කරලා තියෙන පියවරයන් ක්‍රියාත්මක වෙනවාද නැද්ද කියන එක ගැන යම් අවබෝධයක් ලබා ගන්න වැඩපිළිවෙලක් ඔබතුමා හඳුන්වලා දීලා තියෙනවාද? හඳුන්වලා දීලා තියෙනවා නම් ඒකේ தত্ত্বය ප්‍රගතිය කෙසේද කියන එක. කොරෝනා අවධියෙන් පසු ඇතිවෙච්ච ආර්ථික අර්බුදය හැම ශ්‍රී ලංකේ කර්මාන්ත කරුවන් සහ ව්‍යවසායකින් අපහසුතාවට පත් වෙච්ච බව අපි පිළිගන්නවා. ඉන් පසුව රජය මගින් විවිධ සහන් රැසක් ලබා දීලා තිබෙනවා. ඒක මූල්‍ය පැත්තනොත්, ඉඩම් ලබා දීම පැත්තනොත්, අනිත් පැත්තෙන් තාක්ෂණ දැනුම ලබා දීම ඇතුළු කරුණු කාරණා රැසක් කරා ක්‍රියාත්මක වෙනවා. වර්තමාන 2024 වසරේදී විශේෂයෙන්ම මූල්‍යණයේ වෙනුවෙන් පහසුකම් රැසක් සපයලා තිබෙනවා. ඒ හරහා කර්මාන්ත අමාත්‍යාංශය මගිනුත් ශ්‍රී ලංකාවේ සියලුම වාණිජ සහ පෞද්ගලික බැංකු හරහාත් සහන පොලි ණය ක්‍රම කිහිපයක් හඳුන්වලා දීලා තිබෙනවා. වගකීමෙන් කියන්න කැමති කිසිම පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කරලා නැහැ. මේ මෑතකදී සති කිහිපයක් පෙර තමයි මේ උපාධි දහරින් ලියාපදිංචි කරන්නට කටයුතු කරලා තින්නේ රැකියා විරහිතයි. ඒතර මම අහන්න කැමති මොනවද මෙච්චර කල් ආණ්ඩුව කරේ? 2022 අප්‍රේල් මාසයේ බංගලොත් කිව්ව රටේ කිසිදු විදේශාධාරයක් නැතුව භාණ්ඩාගාරයේ 1 ඩොලර් එකක් නැතුව ද්‍රවශීලතාවයේ බිඳුවට වැටලා තිනකොට තමයි ලද මෙතෙන්ට ගෙනල්ලා තින්නේ. එතකොට මේ කාර්ය තුනදී මේ රටේ ආර්ථිකයේ තිබුණ තැනින් ඉහළට ගෙනේම තමයි මේ කරලා තින්නේ. ඉතින් ඒක නිසා අපිට ඒකට ඉඩක් ඕනේ. ඉතින් ඒ ටික සැලසුම් කරලා තිනවා අපි. අත්‍තරම මම යෝජනා කළා මීට අවුරුදු කීපයකට පෙර. උපාධිධාරින් අපිට පුළුවන් UGC කේ තොරතුරු දත්තයන් ගන්න වර්ෂයකට පිට වෙන සංඛ්‍යාව උපාධි වර්ගයන්. වැඩපිළිවෙලක් ආරම්භ කළා තිනවා. ක්ෂණිකව කෙටි කාලයක් තුලදී දෙන්න බෑ. ඒක ආර්ථික ප්‍රගමනයත් එක්ක බද්ධ වෙලා තමයි ඒක වෙන්නේ.